ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තිලිනි පියුමාලි නැමැති කෝටි ගණනින් මුදල් වංචා කර ඇති බවට ඉහෙළිවුණේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකාරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. ප්‍රකෝටිපතියන්, දේශපාලකයන් හා භික්ෂුන් වහන්සේ ඇතුළු බොහෝ පිරිසකගෙන් මෙම කාන්තාව මුදල් වංචා කර ඇති බවට ඉහෙළිව තිබෙන්නේ. එමෙන්ම විවිධ පුද්ගලයන් මෙම ස්ථානයේ මුදල් ආයෝජනය කළ පසු ඒවා නැවත ලබා ගැනීම සඳහා ඉල්ලා සිටි අවස්ථාවේදී ඔවුන් සමග අයුතු ලෙස හැසිරීමට ප්‍රසිද්ධ නිලියන් පවා යොදාගෙන ඇති බවයි වාර්තා වුණේ. මෙම තැනැත්තිය සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි රැසක් ලැබී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් පැමිණිලි 8ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මෙම කෝටිපති ව්‍යාපාරික කාන්තාව වන තිලිනි පියුමාලි සමග සම්බන්ධතා පැවැත්වූ බවට නම් සඳහන් ලයිස්තුවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. එම ලයිස්තුවේ තමන්ගේ නම සඳහන් බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් භාර දුන්නා. මෙම තැනැත්තිය සමග තමා කිසිදු අයුරකින් ගනුදෙනු කර නොමැති අතර අපහාස කිරීමේ ද්වේෂසහගත අරමුණින් මෙම ව්‍යාජ්‍ය ලයිස්තුව සමාජ මාධ්‍යට එක් කර ඇති බවයි ඒ මහතා පැමිණිල්ලෙහි සඳහන් කර තිබෙන්නේ. තිලිනි ප්‍රියමාලීට මුදල් දුන්නු දේශපාලකයන්, ව්‍යාපාරිකයන් සහ භික්ෂුන් වහන්සේලාගේ නම් ලැයිස්තුව කියලා සමාජ ජාලාවල සංසරණය වුණු නම් ලැයිස්තුවේ එයි මගේ නමත් සඳහන් වුණා. ගෙදරක නෝනලා හදිසියට සල්ලි ඉල්ලුවම අපි හැම වෙලෙම කියන්නේ අතේ සල්ලි නැහැ කියලා. එහෙනම් ඉතින් තිලිනි ප්‍රියමාලට දෙන්න සල්ලි කොහෙන්ද කියලා ගෙවල් වල ප්‍රශ්න ඇති වෙන කාරණයක්. මේක තම වගකීමෙන් කියනවා ව්‍යාජ නම් ලැයිස්තුවක් දූෂණ චෝදනා පිළිබඳ පෞගේ සතියේ පාර්ලිමේන්තුවේ බරපතල ලෙස කතාබහට ලක්වුණු අමාත්‍යවරයෙක් සහ කුප්‍රකට කලාකරුවෙක් එකතු වෙලා මේ ලයිස්තුව හදලා සමාජ ජාලාවලට එකතු කළ බවට තමයි අපිට නිල නොවන වශයෙන් තොරතුරු ලැබිලා තියෙන්නේ. අර හොරුන් කියලා සම්මත සල්ලි කුට්ටි පිටින් එකතු කරන් ඉතා චන්ද කාලේම බොහොම ප්‍රකෝටි ගන්න වියදම් කරන කාගෙවක්වත් නම් මේ ලයිස්තුව දාලා නැහැ. මේ සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේකින් අද පැවති මාධ්‍ය හමුවකදී විමසා සිටියා. එබඳු වැඩසටහනකට දැනුවත් මම නම් සම්බන්ධ වෙලා නැහැ. නමුත් කියන්න බෑ අපි හිතන් හිටියට ඕමල්පේ සෝභිත කියන්නේ එක්කෙනයි කියලා. ඒක වැරදි වෙන්නත් බැරි නැහැ. මොකද ඕමල්පේ සෝභිත කෙනෙක් තව ඉන්නවද දන්නේත් නැහැ. හැබැයි අස්මත් වාචී ඕමල්පේ සෝභිත නම් එබඳු දෙයකට සම්බන්ධ වෙලා නැති බව පැහැදිලිවම සඳහන් කරන්න ඕන. අපි මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා තියෙනවා දැනට ලිඛිතව. මේ සිද්ධියට අදාළව ගිහි පැවිදි අහිංසකෝ විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් මඩ ප්‍රහාරවලට අවඥාවන් වලට යොමු වෙලා තියෙනවා. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වහාම මේ නීති විරෝධී ගනුදෙනු වලට සම්බන්ධ නම් ප්‍රසිද්ධ කරන්න. අපි අහනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ අදාළ අංශවලින් මේ නම් එළියට නොදාන්නේ ඇයි